අයිබෝන් මම නීති ජලහිනි ප්‍රනාන්දු අද අපි මෙතන නිදහස් චතුරස්‍රයට රැස්වලා සිටින්නේ පහුගිය දිනකදී රටේ ජනාධිපති ගෝඩාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයකට විරුද්ධව අපේ විරෝධතාවය ප්‍රකාශ කිරීමට රටේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස අපි දන්නවා භාෂණ සහ ප්‍රකාශන නිදහස කියන්නේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම ඉතින් මේ මූලික අයිතිවාසිකම ට පහරක් එල්ල කළා මේ ජනාධිපතිතුමා අපි දැක්ක රංගදී පාර්ලිමේන්තුවේදී හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් කරා ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා බියසුළු ප්‍රකාශයක් කරා එතුමාට බලය පාවිච්චි කරන්න පුළුවන් කියලා එතුමාගේ ඒ ප්‍රකාශය අපි හෙලා දකිනවා සමග ජන බලවේග පක්ෂයක් හැටියට ඉතින් ඒකට විරෝධය ප්‍රකාශ කිරීමට අද මෙතන සියලු දෙනාම රැස්වලා සිටිනවා මම මේ වීඩියෝ එක අනවනි පැත්තට මෙතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් සිටිනවා මේ ප්‍රකාශයට විරුද්ධව විරෝධතාවය ප්‍රකාශ කිරීම සඳහා අපි යමද කිසි දවසක් අමතක කරන්න ඕන හොඳ නැහැ අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක කියලා ප්‍රජාතන්ත්‍රවාදී අපි ශ්‍රී ලංකාව කියන්නේ ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ කියලා හඳුන්වනවා ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී රටකට ජනාධිපතිවරයා වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණත් හැමෝම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන රටක අපි ජීවත් වෙන ඕනේ අපේ කතා කිරීමේ නිදහස අසහස් ප්‍රකාශ කිරීමේ අයිතියට කිසිම කෙනෙකු ගැරහිය නොගැරහිය යුතුයි so we are all here to fight to protect our freedom of speech because we condemn the statement that has been made by the president of this country on a recent date on a statement that was made by honorable Harin Fernando in parliament so on that basis in order to protect our human rights our fundamental rights today we are all gathered here we are here for you so that the whole country as a society we stand against injustice and we condemn this injustice act I'm just doing a live. Come. මාතක මේ අවස්ථාවේ ඉන්නවා රසික ජයකොඩි. සමගි තරුණ බලවේගයේ නියෝජනය කරමින් රසික මේ සම්බන්ධව යමක් ප්‍රකාශ කිරීමට දෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල විදිහට අනතුරට ලක් වෙලා තියෙනවා. ඒක පහුගිය දින කීපය තුළ අපි අහපු දක්වපු සිදුවීම් වලින් ඉතාමත් පැහැදිලිව පේන්න තියෙනවා. ඒ නිසා හැම පුරවැසියෙකුගේ පක්ෂපාත වේදයකින් තොරව හැම පුරවැසියෙක්ගේම වගකීමක් තමයි මේ වෙලාවේ ඉදිරියට වෙන්න තමන්ගේ කතා කිරීමේ නිදහස මිනිහෙකුට ජීවිතේ තියෙන්න පුළුවන් ඕම නිදහස තමයි තමන්ගේ හිතේ තියෙන දේවල් බය නැතුව ප්‍රකාශනන්තයේ නිදහස ඒ නිදහසට තර්ජනය ඒ නිදහසට තර්ජනයක් කරලා තියෙන මේ වෙලාවේ මම හිතන්නේ පක්ෂපාත ભેදයකින් තොරව මේ රටේ ප්‍රමුඛම සටන් පාඨය වෙන්න ඕනේ භාෂණයේ නිදහස ආරක්ෂා කරලා දෙන්න කියලා කියන එක අපි පක්ෂයක් හැටියට මේක රටේ සියලු දෙනාගේම අයිතිවාසිකම භාෂණය සහ ප්‍රකාශනයේ අයිතිය කිසිම අවස්ථාවකදී ප්‍රතිවිරුද්ධ මත දැරීමට ඕනම පුද්ගලයෙක්ට අයිතිවාසිකමක් තියෙනවා රටක් හැදෙන්නේ හරි මත වැරදි මත සියලු දේම එකතු වෙලා ඉතින් ප්‍රතිවිරුද්ධ මත දැරීමට සියලු දේට කියනාට අයිතියක් තියෙනවා ඉතින් ඒ ප්‍රතිවිරුද්ධ මත ප්‍රකාශ කිරීමටත් අයිතියක් තියෙනවා ඉතින් ඒ අයිතිය නායකයෙක් පරිණත නායකයෙක් අපි බලාපොරොත්තු වෙන මේ රටේ පරිණත නායකයෙක් ප්‍රතිවිරුද්ධ මත ගරහීමට ලක් නොකර ප්‍රතිවිරුද්ධ මතවල යම්කිසි අදහසක් තියෙනවා නම් ඒව තුලින් නිවැරදි කරගෙන රටක් ඉස්සරහට ගෙන යම තමයි රටේ නායකයෙක්ගේ වගකීම හැටියට අපි දකින්නේ මොකද අපි මේ රටේ ජනතාව කියන්නේ සවිඥානයක් දෙන ජනතාව අපි බියගුළු සමාජයක තර්ජන ගර්ජන එළවෙන සමාජයක ජීවත් වීමට අපි කවුරුත් කැමති නැහැ. ඉතින් අපිට අපි දැක්කා 2015 හිසිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව ලංකාවේ මිනිසුන්ට අදහස් ප්‍රකාශ කිරීමට පාරේ තමුන්ගේ විරෝධතාවය ප්‍රකාශ කිරීමට අසීමාන්තික නිදහසක් තිබ්බා. ඉතින් එවැනි වකවානුවක ඉඳලා අපි නැවත මේ මිලිටරිකරණයකටවත් ඒකාධිපතිවාදයකටවත් යෑමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවිය යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ. තියෙහිඳ අපි ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් තරුණ අපි සියලු දෙනාම සමගි තරුණ බලවේගය සමගි බලවේගය සියලු දෙනාම අද මේ පාරට වැහැලා තියෙනවා මොකද අපි මේ සම්බන්ධයෙන් අද හඬක් නැගිනොත් පරක්කු වැඩි වුණොත් අපිට අපේ තියෙන අයිතිවාසිකම් ඇවහිරුණොත් අපිට ඊට පස්සේ කතා කරන්න හම්බෙන්නේ නැහැ ඉතින් ඒ හිඳ වැඩි කල්යන් ඉස්සලා ඒ හිඳ තමයි අපි සියලු දෙනාම අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ නිදහස් චතුරස්‍රය
हेलो मैडम Sir, do you like to say something? In English? No, it's okay. It's on a live on Facebook. Anything? Single? Anything? අද මේ රටේ තියෙන ලොකුම ගැටලුව ප්‍රශ්නේ ඇවිල්ලා පුද්ගල නිදහස පිළිබඳව. මොකද මේ පුද්ගල නිදහස එක එක ආකාරයට වක්‍රව දැන් ඍජුවම නිදහස් කරන්න වෑයමයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කතාවක් කරපුවාම ඒක ගැන අපි එකඟ වෙන්න පුළුවන් එකඟ නොවන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ. නමුත් එයාගේ නිදහස අපිට සීමා කරන්න බෑ. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතා කරනකොට කතා කරන්නේ විධායකයට විරුද්ධව. ඒක ස්වභාවිකයි ලෝකේ ඕනෑම පාර්ලිමේන්තු. ඒක ස්වභාවිකයි. එතකොට විධායකයේ කොටසක් තමයි ජනාධිපතිතුමා. ඒක ජනාධිපතිතුමා කියපුව ඒ කියමන අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒක හරි ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට වුණ තර්ජනයක් වගේ. ඒ අපි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එහෙම කළ යුතු නැහැ. මොකද ජනාධිපති කෙනෙක්ගේ වගකීම ඇවිල්ලා රටක ජනතාව එකමුතු කරන එකයි රටේ ආරක්ෂාවයි. එතකොට ජනාධිපතිතුමාට ප්‍රකාශ කරන්න ඕන නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ ප්‍රකාශය කරන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක පාර්ලිමේන්තුවෙන් පිට කරන්නත් අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි අපි අද පෙනී සිටින්නේ මන්ත්‍රීවරු ඔක්කොම මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මන්ත්‍රීවරුන්ට හැර අපේ පරිසර සභාවල නගර සභාවල වල මන්ත්‍රීවරු ඇවිල්ලා ඉන්නවා පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු ඇවිල්ලා ඉන්නවා ඒ අය සියලු දෙනාම ඇවිල්ලා තියෙන්නේ භාෂණේ නිදහස සුරකින්න ඕනේ කියන එක උඩයි සංකේතයෙන්ම මොරටුවෙන් පැමිණෙන මේ සියලුම මන්ත්‍රීවරුන්ට වගේම අනිත් ණය දෙනා සියලු දෙනා තමත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ Okay. Yeah, go ahead. We all gathered here today to protest against what the executive did the other day by making threatening statements in reply to what Narin Fernando said in Parliament. It goes beyond that. It's just one incident. But we see now more than There are a number of people incarcerated for what they have said. Whether they said something about religion, whether they said something about sexual preferences, whether they said something about essentially something, things that the government does not want to hear, they have been incarcerated. There are so many social media activists who've been harassed and you know, put in remand prison and so on. So, we are here to tell the powers that be, look, this is still a democracy, Mr. Rajapaksa, and as citizens of this democracy, we still enjoy the ability to speak our mind. So please don't take it away from us, or please don't try to take it away from us, because that's our fundamental right. So, my advice to you is be a little patient. So this is not the military. Try to appreciate the fact that you are the president of the Democratic Socialist Republic of Sri Lanka. Thank you. ඉතින් අපි සියලු දෙනාම මෙතන රැස් වෙලා සිටින්නේ මේ වෙනුවෙන් අපි හිතනවා අපි ජනතාවගේ සටන පාරට ගෙනවා කියලා මොකද මේක අපිට විතරක් නෙවෙයි සියලුම සමස්ත ජනගහනයට බලපාන ප්‍රශ්නයක් භාෂණය සහ ප්‍රකාශනයේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම ස්තුතියි